නරයා මිදි වැටනකම් බලාගෙන හිටිය අහසෙන් කපුටා කේජි වැටනකම් බලාගෙන ඉන්න කේනකම් බලන් ඉන්නවා. මේ ජනප්‍රවාදේ කතා සිහි කරන සුළුයි අපේ රටේ පාලකයෝ. අලුත්ම සංඛ්‍යාලේඛන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රටේ සමස්ත ජනගහණයෙන් 45%ක මන්ද පෝෂණය ජීවත් වීමේ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙමින් තිබෙනවා. මේ නිසා රට පුරා කලිසම් සරන් ඇඳගත්ත සාරි නම්බුකාර ඇඳුම් ඇඳගත්ත යාචකයින් රට පුරා එකතු වෙන්න පටන් ගන්නවා. ගෙදර බිත්තරයක් ගේන්නේ නැහැ, බිස්කට් ගේන්නේ නැහැ, පොඩි කඩ බනස් ගෙඩියක් අවසරම් දෙන්නේ නැහැ. දැන් අර වෑන් ගෙන්නෙත් නැහැ ගමට නේද? චූම්පන් ගෙන්නෙත් නැහැ. දැන් මේ ජීවිතේ කප්පාදු කරන් යන්නේ. අරුබුදයක් මේ හැදිවිලාද මේ තියෙන්නේ? නෑ, මේක නිර්මාණය වෙච්ච අරුබුදයක් නෑ. මොකද්ද මේ තියෙන්නේ? නිර්මාණය කරපු අරුබුදයක්. වංචා දූෂණ නවත්තන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබලයේ පමණයි. බදු ගෙවනවා තියා රටේ ජනතාවට ජීවත් වෙන්න විදියක් නැති තත්යකට පත් වෙලා තිබෙන්නේ. එක වේලක් කාලා ඉන්න තැනකට සියලු දෙනා පත් වෙලා තිනවා. ලංකාවේ ව්‍යාපාර සියල්ල කඩාවැටලා තියෙනවා. ආදායම් මාර්ග කඩාවැටලා තියෙනවා. ඉතින් එවැනි තත්යක් තුළ මෙවැනි බදු ආදායම් ඉපේම සඳහා වැඩ කරනවා කියන්නේ මම හිතන්නේ විශාල අරුබුදයක් බවට පත් වෙයි. මේ පුපුරා යන දින තත්යක් තියෙන්නේ. නමුත් කෙසේ වෙතත් මැතිවරණ කොමිසමට කියනවා ආණ්ඩුවේ ගැටවලට අහු වෙන්නේ නැතුව කරුණාකරලා නිවැරදි වෙලාවට මැතිවරණේ තියන්න කටයුතු කරන්න කියලා. අනේ හිටපු ගාන මාසෙකට විතර සැරයක් කියනවා සුනිල් ලඳුන් නැතිවයි ලාල්කාන්තවයි අත්තනංගුට ගන්න ඕන මුන් පාර්ලිමේන්තුව ළඟ වැඩ පටන් ගත්තා කියලා. ඌ හිතනවා ඒක කිව්වම අපි බය වෙයි කියලා. අනේ පලයන් බය යන්න. අද ජනතාව බය කරන්නේ නැද? අපි බය කරන්නේ නෙමෙයි. එහෙනම් අපි ජනතාව පෙළගස්සන්න ඕන පාර්ලිමේන්තුවයි ජනාධිපති දෙන්නම යවන ජනබලයකට.